තේරෙන්න අහන්නේ කොහොමද? මම ලිස්නින් එහෙම නැත්නම් ලිස්නින් ස්කිල් එක ගැන දැනගත්ත දේවල් කීපයක් ගොනු කරලා තමයි මම මේ වීඩියෝ එක හදන්නේ. ඒකෙන් ඔයගොන්ටත් ලිස්නින් ස්කිල් හොංකන් දීමේ හැකියාව වර්ධනය කර ගැනීම සඳහා යම්කිසි උපකාරයක් වේවි කියන අදහසින් තමයි වීඩියෝ එක කරන්න තියෙන්නේ. බලමු කොහොමද මේක වෙන්නේ කියලා. The biggest communication problem is we do not listen to understand, we listen to reply. ඒ කියන්නේ අපි ප්‍රශ්නයක් කාගෙන් හරි මොන හරි කතාවක් අහනකොට අපි ඒක අහන් ඉන්නේ උත්තරයක් දෙන්න බලාගෙන මිසක් ඒ ප්‍රශ්නේ ගොඩ කියන ප්‍රස්තුතේ තේරුම් ගැනීමේ අභිලාෂයෙන් නෙවෙයි. يعني අපි උත්තරේ දෙන්නම තමයි අපි හැදිලා ඉන්නේ. ඒ අහන දෙයට මොකද්ද මේ කියන්නේ කියන දේ තේරුම් ගන්න අපි කාලයක් යොදවනවා හරි අඩුයි. ඒ හින්දම තමයි අපි මේ කතාවට කියන සංවාදවල තියෙන ප්‍රශ්න කියන තමයි මේ අදහස යොමු කරලා තියෙන්නේ. අපිට හිතෙන්නේ දැන් අනිත් අයත් එක්ක කතා කරද්දී එයා මගේ කතාව අහන් ඉන්නේ නැහැ කියලා නේද? ඒ වුණාට ඇත්තටම ඒක එහෙමද කියන්නේ එයා විතරද එහෙම? මේ කතා කරන්නේ සමස්තේ පොදුයි අපි ඔක්කොම ගැන. උදාහරණයක් දෙන්නම් මම ඔයගොල්ලෝ මේ මැද්දෙන් කරනවා නේද කියලා තේරුම් ගන්න. වා ඕන එක්කෙනෙක්ගේ කතාවක් සංවාදයක් යද්දි මැද්දෙන් වාටි තැනෙන්ද ඔව් ඒකනේ මටත් ඕකම හිතුණා ඒක තමයි. ඒ වගේ ඒකට පොසිටිව් ෆීඩ්බැක් එකක් ඔයාලා ඔළුවේ ඇතුලෙන් එනවා නේද සමහරලාට මුළු කතාවම භාගයට වගේ අහගෙන යද්දි. එහෙම නැත්තම් කිස්සු ඒක වෙන්න බැහැ. ඉතින් ඔයා මොකද්ද මේ කියන්න හදන්නේ? නැත්තම් අඩුම අඩුම තරමේ ඔයා ඔළුව හරි හොල්ලනවා ඒකට ඥානතාවයක් පළ කරනවා. අපි හැමෝම උත්තරයක් දෙන්නම බලාගෙන ඉන්න කතාව සමහරට භාගයක්වත් අහගන්නේ නෑ. එතකොට තමයි තේරුම් ගන්න ඕනේ අපි උත්තරයක් දෙන එක නෙමෙයි ඇත්තටම මුලින්ම කරන්න ඕනේ කතාව සම්පූර්ණ වශයෙන් අහගන්න එක. එතකොට ඒක හොඳ තැනක් අපිට සාකච්ඡාව දිගටම ගෙනියන්න. එතකොට එහෙම කන්දීමේදී ඊටත් වැඩි උත්කෘෂ්ට හොඳටම කරන්න පුළුවන් විදියක් කතා කියලා තියෙනවා. ඒකට ඒක විස්තර කරන්නේ පාර දානයක් දෙන්න පුළුවන් අර දීපු දේ දුන්නවත් මතක නෑ. ඒ කියන්නේ දුන්නේ මොකද්ද? ඒ කියන්නේ හොයන්නේවත් නෑ. ඒ කියන්නේ අඩුම දුන් මන්ට තව ටිකක් දෙන්න තිබුණා නේ කියන චිත්තයවත් නෑ. ඇත්තටම ඒක රත් හොද වෙන දීපු දානය. අන්න ඒ වගේ හැඟීමකින් අපිට අහන්න පුළුවන්. ඒ කියන්නේ අහන්න පුළුවන් ඒ කාලේ රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එකක් නේද? ඒ කියන්නේ ඒ අහුම් කන් දීම තුළින් අපි මොකද බලාපොරොත්තු වෙන්නේ? අහුම් කන් දීමම තමයි ඒකේ බලාපොරොත්තු. අන්න ඒ වගේ අහුම් කන් දෙන්න පුළුවන්. මේක කරන්න බෑ නිකන් අර පොත් ලිපේ තියලා ඇවිල්ලා අහන් ඉන්නේ. එහෙම නැත්නම් මොන හරි වැඩක් කරන ගමන් ඒ වැඩේ තියෙන පොළව තියාගෙන අහන් ඉන්නේ. අන්න එහෙම නම් මේක කරන්න බෑ. මේක කරනවා නම් පැහැදිලි මනසකින් සරල තැනක ඉඳලා පැහැදිලිව ඒකටම අවධානය දීලා කරන්න ඕනේ. හැබැයි ඒකෙන් මොකුත් ලැබුණ නැහැ කියලා දුකක් ඇති වෙන්නේ නැති ගන්නට. ඒක කරන්න පුළන්නේ ඒක තමයි නියමම 100% සුපිරිම ලිස්නින් ස්කිල් එක. ඒක අමාරුයි. ඒක ටික ටික තමයි ඩෙවලොප් කරගන්න වෙන්නේ. තව අපි ඕන කෙනෙකුට එදිනෙදා අපි කරන සංවාදයක් තුලදී යන්න පුළුවන් මානසික මට්ටම නැත්තම් ඇටිටියුඩ්ස් දෙකකින් යන්න පුළුවන් ඒ සාකච්ඡාව තුලට. එකක් තමයි විවාදයක් කරන අරමුණකින්, අනිත් එක තමයි සංවාදයක් කරන අරමුණ. එන්නේ එතකොට වල මොකද මේ විවාදයක් කියන්නේ? විවාදය තුලදී අපි බලන්නේ කවුද හරි කියන එක. ඒ කියන්නේ අපි බලන්නේ මේ කතා කරන ප්‍රස්තුතේ එහෙම නැත්නම් කතා කරන දේ ගැන නෙවෙයි, කතාව ඉදිරිපත් කරන පුද්ගලයා තමයි දිනන්නේ. නැතෝ ඒ කතා කරන කරුණ උලුප් වෙන්නේ නැහැ. ඒ කතා කරන කරුණේ තියෙන සත්‍ය අසත්‍ය භාවය අපි ඉලිප්පෙන්නේ නැහැ. ඒ කතා කරන පුද්ගලයා තමයි දිනන්නේ. ඒකට අපි හැමෝම කියන්නේ අපි මීටින් එකේදී හම්ත යාළුවෝ නැද සෙට්ලා කතා කරන වෙලාවක හරි එහෙම නැත්නම් අම්මා එක්ක කතා කරන වෙලාවක හෝ එහෙම නැත්නම් බොස් එක්ක කතා කරන වෙලාවක හෝ අපිට අපි ඒ සාකච්ඡා තුලට යන්නේ අපි හරි කියන මතය ඔප්පු කරන්න නම් අපි යන්නේ විවාදයකට. ඒක බලමු සංවාදය කියන්නේ මොකද? සංවාදය කියන්නේ අපි එදිනෙදා සාකච්ඡාවකදී
ඒ සාකච්ඡා කරන්නේ අරමුණ ඇවිල්ලා මොකක්ද හරි කියන විතර ඒක පුද්ගලයකින් තොරව කතා කරන ප්‍රශ්නෙට එහෙම නැත්නම් කතා කරන කරුණ කරුණේ තියෙන සත්‍ය අසත්‍යභාවය බලන්න තමයි අපි සාකච්ඡා සංවාදයකට යන්නේ. ඒතකොට මේ දෙකේ ඔයගොල්ලෝ පේනවා හිතේට අවුට්කම් එකේ වෙනසක් තියෙනවා. මොකක්ද හරි කියන එක දිහා නම් බලන්න යන්නේ අපිට ඒකෙන් ගත යුත්තක් ඉතුරු වෙනවා. කවුද හරි කියන එක අපි බලන්නේ glycos අපිට ගත යුත්තක් නැහැ. මොකද පුද්ගලයෙක් තමයි ඉලිප්පිලා තියෙන්නේ. ඒතකොට අපි සාකච්ඡාවට යනකොට අපේ මයින්ඩ්සෙට් එක නැත්නම් අපි හිතන විදිහ අපිට පුළුවන් නම් මේකට යන්නේ මොකක්ද හරි කියන එක දැනගන්න කියන සංකල්පෙන් එහෙම නැත්නම් ඒ විදිහට මයින්ඩ්සෙට් එකකින් අපිට සාකච්ඡාවට යොමු වෙන්න පුළුවන් නම් ඒක අපිට මම හිතන්නේ සාර්ථක වෙයි. ඊළඟට අපි පොඩ්ඩක් බලමු ඇයි අපි අදහසක් එහෙම නැත්නම් කතාවක් ගැන ගහමරා ගන්න යන්නේ කියලා. එතකොට ඔයගොන් තේන ඇති කේලමක් කියන පොඩිම තැන ඉඳලා ස්ට්‍රින්ග් තියරියක් වගේ තියරියක් වෙන ලොකුම තැන දක්වා අපිට ඕනම සිද්ධියක් කතාවක් තුනකින් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි එක්ක යමක් එහෙම නැත්නම් කවුරු කෙනෙක් යමෙක් නැත්නම් ඒ අතර තියෙන අන්තර් සම්බන්ධතාවය. ඒතර මේ වගේ පෙන්වන්න පුළුවන් දෙයකට අපි ඇයි රණ්ඩු? මොකද අපි ඕනම කතාවක් පටන් ගන්න ගොඩක් වෙලාවට මම හිතන්නේ මෙහෙමයි, මගේ අදහස නම් මේකයි, මගේ කතාව මෙහෙමයි මට අහන්නේ, මම දැනගත්තේ මෙහෙමයි යන්නේ විදිහට මම කියන කෝණයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. ඒකට හැමවෙලාවෙම තේරෙන ඇති ඕනම කතාවක් අදහසක් අපිට අර භෞතික දෙයක් වගේම සතුටක් ඒ වගේම දුකක් ගේනවා. ඒකට මේ සමහරට අපි වගේ දේවල් වලටත් වැඩි ඒව මම මගේ කරගෙන අල්ලගෙන ඉන්නේ පිටා හිතා ගන්නටත් වැඩි හයියෙන් අල්ලන් ඉන්නව අදහසක් කියන දෙයක්. එතකොට ඒකට චැලෙන්ජ් වෙනකොට අපි බයයි. ඒ චැලෙන්ජ් වෙනකොට අපි ඒකට කැමතිද? අන්න ඒ හින්දා තමයි අපි අදහසක් කියන දෙයත් එක්ක මිනිසුත් එක්ක රණ්ඩු කරන්නේ. ඒත් අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ අදහසක් කියන එක ඒක මං මගේ කියලා තදින් අල්ලගන්න ඕනේ නැහැ. මේක චැලෙන්ජ් වෙන්න පුළුවන් දෙයක්, මේක ස්ථීර වූ දෙයක් නෙවෙයි කියලා අපිට මේ සාකච්ඡාවකට ටිකක් ඕපන් මයින්ඩ් එකකින් බහින්න පුළුවන්. ඒක මං හිතන්නේ ඔබ කතා කරද්දී ඔබ සාකච්ඡාවට යද්දී ඔයගොල්ලෝ කොච්චර දුරට තදින් තමන්ගේ අදහස අල්ලන් ඉන්නවද කියන එක තමන්ම නිරීක්ෂණය කරන්න. ඒකට මේ නිරීක්ෂණය කිරීම තුළින් තමන්ට පුළුවන් ඒක කවදා හෝ චුට්ට චුට්ට ඒ තියෙන බැඳීම අදහසත් එක්ක මං මගේ කරන් ඉන්නේ බැඳීම සාටිකක් අඩු කරගන්න. අපි ඊළඟට බලමු දැනුම. එහෙම නැත්නම් කතාවක් එහෙම නැත්නම් අහන ගොසිප් එකක ඉඳලා අහන ලොකෝම තියරිය දක්වා කොහොමද අපි ඒක බාරගන්නේ? ඊට පස්සේ ඒක කොහොමද ඒක ටෙස්ට් කරන්නේ කියන එක. ඕනම දෙයක් කොහොමද අපි ඒක බාරගෙන ඒක හරිද කියලා ටෙස්ට් කරන්නේ කොහොමද කියන එක අපි ඊළඟට බලමු. මේ කොටස මම උපුටා ගත්තේ අපි හැමෝම දන්න කාලාම් සූත්‍රය, එහෙම නැත්නම් කේසපුට්ටි කියන සූත්‍රයෙන්. එතරම් අපිට බුදුහාමුදුරුවෝ විස්තර කරා වගේ මේ සූත්‍රයේ තියෙන ගැඹුර පෙන්වන්න අමාරුයි. තාමත් ලොකු ගැඹුරක් තියෙනවා. මේකෙන් අපිට ගන්න පුළුවන් දේ ගැන කතා කරන්න තමයි මේ කොටස ගත්තේ. ඒක මෙතන පෙන්වනවා සියලුම දැනුම ගන්න පුළුවන් ක්‍රම. එකක් තමයි වාචික, එහෙම නැත්නම් ඉගැන්වීමේ පෙළපැති, එහෙම නැත්නම් කතා බස් මාර්ගයෙන් එම නැත්නම් පොතක තිබ්බාම ඊට පස්සේ පුළුවන් ඒ පිටින් ගන්න ක්‍රම. ඊට පස්සේ අපිට ඇතුළතින් අපිට අපේ තර්කවලින් තර්ක කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කල්පනා කරලා කල්පනා කරලා කල්පනා කරලා අදහසක් දැනුමක් කතාවක් ගොඩනගා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒ මේ තියෙන්නේ අපිට දැනුම ඇතුළට ගන්න පුළුවන් ක්‍රම. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ ටික කියලා ඒ කියනවා ඔයගොල්ලෝ ඒකට දැනුම එක පිළිගැනීමක් කිරීමට හෝ නොපිළිගැනීමක් කරන්නත් නැතු. ඒ කියන්නේ නිකන් උදාහරණයකට ගත්තොත් නිකන් සෙබල බලමුණුවක් අහර නොදී ඇතුළට මෙන්න දීලා කියන්නේ සතුරුදු මිතුරුදු කියලාවත් මයින්නේ ඇතුළට අරගෙන ඊට පස්සේ ඇසස් කරන්න ඕනේ මේක හරිද වැරදිද කියන්නේ. එතකොට ඒක අහන් ඉන්න එක සෑහෙන අමාරුයි. මේක මෙහෙම සරලව තිබ්බට ඉතමත් අමාරු දෙයක්. මොකද අපි දන්න අපේ හිතේ තියෙන මත හැමතිස්සෙම අර එන නව අදහසට පහර දෙන්න බලාගෙනමයි ඉන්නේ. ඒකට ඒ අලුතෙන් එන එකට නෑ නෑ ඕක වෙන්න බෑ. එහෙම නැත්නම් ඒක තමයි මාත් හිතන් හිටිය කියලා ඒක බදාල්ල බදා ගන්න. එහෙම නැත්නම් ඒකට ගහන්න යනවා මේක වැරදි මෙහෙම දෙයක් කොහොමද වෙන්නේ කියලා. ඒකට අර මුළු කතාවම අහගන්නෙත් නැහැ.
ඊට කලින් මේකට රියැක්ෂන් එක. ඒ කියන්නේ ඒකට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකට එහෙම අහන්න නම් යම් කිසි දෙයක් පිළිගන්නේ නැතු නොපිළිගන්නේ නැතු අහන්න නම් පුදුම ප්‍රවෘත්ති මනසක් තියෙනවා. ඕපන් මයින්ඩ් එකක් තියෙනවා. සීමා වලලු සෑහෙන්න කඩා බිඳ දානවා. මොකද අර කලින් කිව්වා වගේ අදහසක් කියන්නේ මම මගේ කියලා අල්ලගෙන ඉන්න දෙයක්. ඒකට මම මගේ කියලා අල්ලගෙන ඉන්න අදහසකට චැලෙන්ජ් වෙන දෙයක් හෝ ඒකට ළඟින් යන දෙයක් යනකොට අපි ඒකව අල්ල ගන්නකොට ඒකට විරුද්ධව අපේ හිත නිකම්ම යොමු වෙනවා. එහෙම නොවී ඒක පැහැදිලිව අහගන්න නම් පුදුම සංයමයකින් ඕපන් මයින්ඩ් එකකින් ඒක අහගන්න ඕන. ඒක තේසි නැහැ. සෑහෙන ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. ඒකට ඔයගොන්ට ඒකයි කතාවක් අහද්දී ඒක වෙනවද නැද්ද එන්නේ ඒක තේරුම් ගන්න බලන්න. කලින් අපි කතා කරේ කොහොමද සේරම දැනුම ගන්න තියෙන ක්‍රම ටික. ඒකට ඒ ක්‍රමයෙන් ගන්නා වූ දැනුම මේ කොහොමද ටෙස්ට් කරන්නේ. ඒකට මේ උදාහරණය බුදුහාමුදුරුවෝ විස්තර කරන එක ඒ ධර්මයට අනුව කොහොමද ඒක අපිම ටෙස්ට් කරලා බලන්නේ. ඒකට අපිටම තේරුණාත් ඒක හරි කියලා අපි ඒක පිළිගන්න පුළුවන් කියලා. ඒකට බුදුහාමුදුරුවෝ ඒක ඒ එකට අදාළ ටෙස්ට් කරන්න කියන්නේ රාගය එහෙමට ආසාව අඩු වෙනවා නම් එහෙමනම් තරහව අඩු වෙනවා නම් මෝඩකම අඩු වෙනවා නම් ඒකෙන් ටෙස්ට් කරගන්න කියනවා. ඒ කියන දේ සත්‍ය අසත්‍ය බව. ඒකට මෙතනදී ඇත්තටම මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇඩ් කරලා තියෙනවා මේ සූත්‍ර පිළිබඳ තව ඩිස්කෂන් එකක්. ඒක අහලා බලන්න මීට වැඩිය කොටා ගැඹුරට මේක කතා කරන්න. මොකද මෝඩකම කියන එක අපිට අහුවෙන ලෞකික පැත්තෙන් එන්නට මෝඩකම කියන දේ ලෝකෝත්තර පැත්තෙම විස්තර කරනවා. එතකොට ඒකත් එක්ක ඒ මේ සූත්‍රයේ තියෙන ගැඹුර ගොඩාක් වැඩි වෙනවා. මම කියන හැමෝටම ආරාධනා කරන අර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ඩිස්කෂන් එක අනිවාර්යයෙන්ම අහන්න. ඊට පස්සේ බලමු. දැන් ඉස්සෙල්ලා මෙච්චර වෙලා කතා කරේ අපි අහන විදියනේ. ඒ වුණාට අහන්නේ කෙනෙක් විතරක් නෙවෙයි කියන කෙනාගේ ඇතුළත වගකීමක් තියෙනවා. කියන දේ කියනකොට කියන්න ඕන දෙයක්ද කියන එක තේරුම් ගන්න. ඒකට ඒක සොක්‍රටිස් විස්තර කරලා තියෙනවා මෙන්න මෙහෙම. කියන්නේ යමක් කියන්න යනකොට ඔයා හිතන්නේ ඒක ඇත්ත. ඒ කියන්නේ ඔයාම ඒක අස් දෙකෙන් දැකලා එහෙම නැත්නම් ඔයාම දැකපු දෙයක්ද අත්දැකපු දෙයක්ද. ඒකට තමයි මොකද අනිත් එක මෙයා මෙහෙම කිව්වා කියනකොට ඒක එතන ඇත්තක් නෙවෙන්න බෑ. මොකද යම් කිසි කෙනෙක් කිව්ව කතාවක් කියන්නේ. ඒකට ඒක වාගේ ෆස්ට් ලයින් අත්දැකීමක් නෙවෙයි. ඊට පස්සේ බලන්නේ මේ කියන දේ කාට හරි හොඳක් වෙනවද, මේ කියන දේ තුලින් කාට හරි හොඳක් වෙනවද කියන එක අනිවාර්යයෙන්ම බලන්න. ඒ දෙ කියන්න කලින්. ඒකට එහෙමත් නැත්නම් ඔයකටත් උත්තරේ නේ කියන උත්තරේ නම් ඒකෙන් කාට හරි වැඩක් තියෙනවද? ඒ කියන්නේ නරක දෙයක් කාගේ හරි නරකක් කාට හරි කිව්වහම ඒකෙන් කාට හරි වැඩක් තියෙනවද කියලා බලන්න. එතකොට ඔයාට මේ ප්‍රශ්න තුනට උත්තර දුන්නොත් හරියට මා කියන්න යන දේ මේ ප්‍රශ්න තුනේ සලකා බැලුවොත් ඔයාට තේරේ කතා කරන දේවල්ෙන් කොටක් දේවල් අපිට මේක කතා කිරීම තේරුම් ගන්නෑ කියන මේක හොඳ නිර්ණායකයක්. තමන්ට තමන්ගේ කතා කිරීම පිළිවෙලක් කරගන්න. නැත්නම් කතා කරන්න ඕනේ නැති දේවල් කතා කිරීම අඩු කරගන්න මේක හොඳ ෆ්‍රේම්වර්ක් එකක්. හරි, මම හිතන්නේ ඔයගොන්ට යම් කිසි අදහසක් එන්නේ නැති ඇහුම්කන් දීම ගැන පිළිබඳ ඔබ හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මම මේ වීඩියෝ එක අපි සමාප්ත කරමු.